අලුත් පාර්ලිමේන්තුව අද රැස් වෙනවා. ජාතික ජනබලවේගයට මෙවර ජනතාව දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ 10න් 7ක බලයක්. 10න් 7ක බලයක්. 225න් 159ක්. 10න් 7ක බලයක් කියලා කියන්නේ 3න් 2ේ බලයට වැඩි බලයක්. 1989 තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මුල් බරට සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මැතිවරණයක් තිබුණේ 89. එතන ඉඳලා අවුරුදු 35ක් ගියා 3න් 2ක බලයක් කෙලින් ඍජුව එක පක්ෂයකට ලැබෙන්න. බොහෝ විචාරකයෝ කිව්වේ සමානුපාතික නියෝජන ක්‍රමයත් එක්ක 3න් 2ේ බලයක් එක පක්ෂයකට ගන්න බෑ කියලා. ජාතික ජනබලවේගය මේ සීමාව පැන්න 3න් 2 අත්පත් කරගත්තා. මේක ලංකාවේ ඉතා වැදගත් දේශපාලනික මොහොතක්. ඒ නිසාම මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහත්මයාට. සුබ දවසක්. සුබ දවසක්. දැන් අද පාර්ලිමේන්තුව රැස් වෙනවනේ. මෙතෙක් කල් මේ පාර්ලිමේන්තුව රැස් වෙනකොට පළවෙනි දවසේ මන්ත්‍රීවරු දිවුරුම් දෙන්න යනකොට ඒ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වල පවුලේ අය, ඥාතීන්, හිතවතුන් එහෙමනේ පවුලේ අය තමයි ප්‍රධාන වශයෙන් ගියේ. දැන් අද ඔබේ පක්ෂය, ඔබේ සන්ධානය, ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු යන්නේ දිවුරුම් දෙන්න. පවුලේ අයව දෙක්කන් යන්නේ මන්ත්‍රීවරුන්ගේ. දැන් අශෝක, ඕකනේ මෙතෙක් කල් දිවිච්ච සංස්කෘතිය. නමුත් අපිට වඩා වෙනස්. මොකද පහුගිය ජනාධිපතිවරණයේ, මහමෙතරණයේ දෙකම සම්පූර්ණයෙන් වැඩ කරේ අපේ පක්ෂයේ NPP-ගේ සහෝදර සහෝදරියෝ, JVP NPP දෙකේම. ඉතින් ඔවුන් තමයි මහන්සි වුණේ. පවුල් වල අයත් මේක ලොකු දායකත්වයක් දැක්කුවා. ඉතින් අපි කර්මාරය නිසා ඒ සංස්කෘතිය වෙනස් කරලා විශාල ප්‍රමාණයක් ගෙනියන්නත් බෑ අද. මොකද හේතුව තමයි විදේශ තානාපති කාර්යාලවලින් එනවා, තව ආරාධ්‍ය ගොඩක් එන නිසා සීමිත ප්‍රමාණයක් පුළුවන්. අපි ඒ සඳහා අවස්ථාවක් හැදුවා. අපේ ඔය දිස්ත්‍රික්කවල එක එක ක්ෂේත්‍රවල ඉන්න කීප දෙනෙකුට මේක දෙක බලාගෙන මේ අවස්ථාව හදන්න. මොකද ඡන්ද වෙනුවෙන් ගොඩක් මහන්සි වෙච්ච, පෝස්ටර් ගහපු, දුක් විඳපු පිරිසක් ඉන්නවනේ. හැමෝටමත් එන්න බෑ. නමුත් ඒ අතරින් කීප දෙනෙක්ට මේ අවස්ථාව දෙමු කියලා කල්පනා කරා. ඒ නිසා අද මේ අපේ മന്ത്രി සහෝදර සහෝදරයන්ගේ පවුල්වල කවුරුවක්වත් දෙන්නේ නැහැ. මේ වෙනින් මහන්සි වෙච්ච සහෝදර සහෝදරියෝ ටික දෙනෙක් එයි. අපි දැක්කා අර ඇමතිවරු දිවුරුම් දෙන උත්සවයේ ලොකු පිරිසක් මේ ඔබ මම දැක්කේ නෑ ඇමතිවරු දිවුරුම් දෙන අවස්ථාවටවත් සහභාගි වෙනවා. එදා කවුද ගියේ? ඇත්තටම එදා මම ගියෙත් නෑ. එදා අපි කවුරුත්ම ගියේ නෑ. ඇමතිවරු ටික ඇරෙන්න වෙන කවුරුත් ගියේ නෑ. එතන පිරිසක් හිටියේ අර ජනාධිපති ලේකම් කාර්යාලයේ සහායවේ වැඩ කරන ස්ටාෆ් එකේ ළමයි ටිකක් වැඩ කරනවනේ, සේවක සේවිකාවෝ, ඒගොල්ලෝ තමයි හිටියේ. අපි කවුරුවක්වත් ඇමති ලෙස දිවුරුම් දෙනාට අමතරව කවුරුත් ගියේ නැහැ. ඉතින් අර වැඩ කරන ළමයි ටිකයි ජනමාධ්‍යලෙන් ආපු ටික දෙනෙක් ටේබල් තමයි හිටියේ. මේ දේශපාලන ජයග්‍රහණය 225න් 159ක්, 10න් 7ක බලයක්. මේක ගන්න බෑ කියලා දේශපාලන විචාරකයෝ කියපු බලයක්, විශාල බලයක්. මේ බලය කොහොමද අත්පත් කරගත්තේ කියලා මං කැමතියි ඔබෙන් අහන්න. සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය තත්ත්වයක් තුළ ජනතාව හැසිරෙන විදිහක් අපි දන්නවා. හැබැයි විශේෂ තත්ත්වයන් තුළ ජනතාව හැසිරෙන්නේ එහෙම නෙවෙයි. අපි හිතන ලෝක හැම විටකම ලෝකේ ගමන් කරන්න එකක් සාමාන්‍යකමේ සිද්ධ වෙන වෙනස්කම්, සාමාන්‍ය සරල වෙනස්කම් වගේම විප්ලවීය වෙනස්කම්, ඒ කියන්නේ විශාල වෙනස්කම් එක්ක ලෝකෙ පුරාම එහෙම තමයි. එතකොට මං හිතන්නේ මේකත් එහෙම එකක්. මෙතෙක් කල් අපේ රටේ ජනතාව සරල වෙනස්කම් කර කර හිටියා, ආරය අමාරු කරා, මෙයා ගෙනාවාම. නමුත් ඒක ඇතුළේ අත්දැකීමත් එක්ක මුළු සමාජයක්ම වෙනසක් සඳහා පෙළඹුණා. එතකොට මං හිතන්නේ ඒක තමයි ජනාධිපතිවරුන් දෙවුණු අත්හැ බැලීමක් කරා, ජනාධිපතිවරුනේ ජයග්‍රහණය කරා. ජනාධිපතිවරුන් පස්සේ ගෙවිච්ච මාසයක අමාරුතුල ඒගොල්ලෝ දැක්කයි ජනාධිපතිවරුනේ ප්‍රතිඵලයට අපි වග කියනවා කියලා. ඊට පස්සේ මුළු සමාජයම වෙනස් වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ නැති එකක්නේ. ජනාධිපතිවරණදී අපට විරුද්ධව ඡන්දයක් දීලා ඊට මාසයක ආමාර පස්සේ ඡන්දෙන් ආයි අපට පක්ෂ ඡන්දයක් දෙන එක ටිකක් කෙනෙක්ට වෙනස් වෙන්නවත් කාලයක් නැහැනේ. හැබැයි වෙනස් වුණා. වෙනස් වුණේම මම හිතන්නේ මේක මේ මනෝවිද්‍යාත්මක කියව ගන්න පුළුවන්, දේශපාලන විද්‍යාව කියව ගන්න පුළුවන්, සමාජ විද්‍යාව කියව ගන්න පුළුවන්. සමාජයක් මෙහෙම හැසිරෙන වෙලාවක් එනවා. ඒ කියන්නේ මුළු සමාජ විඥාණයම එක පැත්තකට හැසිරෙනවා.
තනි තනි මිනිහා නෙවෙයි සමාජයක් ලෙස එකවර හිතන්න පටන් ගන්නවා. එහෙම හිතපු එකක් මේ තියෙන්නේ. එතකොට එන බලය අපිට සාමාන්‍යයෙන් අර ගණන් කරලා හදන්න පුළුවන් බලයක් නෙවෙයි. ඒක විශාල බලයක් වෙනවා. ඒ නිසා මේක මම හිතන්නේ පොඩි අර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඇති වෙච්ච විප්ලවීය වෙනස්කමක් මිනිස්සුන්ගේ ජන විඥානය තුළ සහ මේ දේශපාලන තුළ ඇති වෙච්ච කියලා. ජාතික ජන බලවේගය තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට මොනවද මේ පත්වෙච්ච මන්ත්‍රීවරු 159 බලාපොරොත්තු වෙන්නේ? ඔව්, දැන් අපි ඊයේ මේ එක පත්වෙච්ච මන්ත්‍රීවරු 159ම මුණ ගැහලා අනුර සෞදරයත් මැදිහත් වෙලා ජනාධිපතිවරයා හැටියට සහ පක්ෂ නායක හැටියට ඒගොල්ලෝත්ෙන් කතා කර අපි කොහොමද මේ අපේ අභියෝගය ජයග්‍රහණ කර ගෙනියන්නේ කියලා. ඒකෙදි මම හිතන්නේ අපිට තියෙනවා ප්‍රධාන අභියෝග කීපයක්. එකක් තමයි අපට දීපු ජනවරමට වග කියන එක. දෙක, මේ වැටිච්ච රට ගොඩ ගන්න ඕන. ගොඩ ගන්න අපි 159ම සහ ඊට පිටින් ඉන පක්ෂයේ ක්‍රියාධාරී ඔක්කොම අපි මහන්සි වෙන්න ඕන. වැදගත්ම කේක නෙවෙයි, වැදගත්ම එක තමයි අපේ රටේ මිනිස්සුන්ට තිත්ත වෙච්ච, එපා වෙච්ච අතිශය කැතව ලස්සන දේශපාලන සංස්කෘතියක් තිබ්බා. අපිට තියෙන ලොකුම අභියෝගය තමයි ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. ඒකට අමාරුයි. මොකද ඒක අපේ රටේ වඳ බැහැලා තියෙන එක, මේක මේ රට ඇතුලේ තැම්පත් වෙලා තියෙන්නේ. හැම ආයතනයක් තුළමත් මේක තියෙනවා. ඒ වගේ වෙලාවක අපි අලුත් සංස්කෘතියක් හදන්න ඕන නිසා අපි අර මන්ත්‍රීවරයා බලය පස්සේ දුහන, බලයෙන් ඉදිමෙන, ඒක පාවිච්චි කළ වරප්‍රසාද ලබන, ඒක පාවිච්චි කරලා දේපල එකතු කරන මන්ත්‍රීවරයෙක් නෙවෙයි, පොදු ජනතාව වෙනුවෙන් අනිවාර්යම කැපවෙලා වැඩ කරන සරල ගතිපැවතුම් සහිත වංචා දූෂණ නාස්ති කිසිවක් නැති සැබෑ මහජන සේවකයෙක් ලෙස වැඩ කළ යුතුව තියෙනවා. මේක අමාරු කියලා අපි දන්නවා. නමුත් අපි හිතන එක තමයි අපේ අභියෝගය. ඒ නිසා අපි එකට ලෑස්ති. මේ ඔබ අහපු කලින් අහපු ප්‍රශ්නවලත් පතුලේ තියෙන එක. ඒ කියන්නේ අපි පරණ ක්‍රම වෙනස් කරමින් යන්නේ. අද මේ පාර්ලිමේන්තු රැස්වෙන එකටත් අපි අමු සෞදරයා ජනාධිපතිවරයා හැටියට උපදෙස් දීලා තිබ්බේ උත්සව ශ්‍රීයක් හදන්න එපා කියලා. අර අත්‍යවශ්‍යම දේවල් ටිකක් තියෙනවානේ ව්‍යවස්ථාවට අනුව ඒ ටික ඇරෙන්න වෙන ජාති නැහැ. අර බෙර ගහලා නැටුම් නටලා එහෙම ඉසෙල්ලන්නේ. ඉතින් ඒ නිසා දැන් තියෙන මොකද අපිට ජනතාව වගකීමක් පැවරුවා විශාල විශ්වාසයකින්. ඔබ කිව්වාගේ 159ක් මන්ත්‍රීකම් දීලා 10-7ක බලයක් දීලා වගකීම පැවරුවා. ඒ වගකීමට අපි හරියට වග වෙනවා වග කියනවා ඇරෙන්න අපට අයිතියක් නැහැ. ඒ ලැබිච්ච බලය අරගෙන ඒකෙන් නිකන් වෙන වෙන සම්දර්ශන පෙන්වන්න, අපි සතුටු වෙන්න, අපේ බලය පෙන්වන්න මම හිතන්නේ ඒක ඕනේ නැහැ කියලා. දැන් අපි මේ පත්වෙච්ච මන්ත්‍රීවරු බැලුවොත් 159 අපේ ගණන් හදලා බැලුවහම, ජාතික ලයිස්තුවේ පත්වෙච්ච මන්ත්‍රීවරු එක බැලුවහම 159 145ක්ම අලුත් මූණු. මේක ලොකු චේන්ජ් එකක් නේ. අපේ රටේ ජනතාව හෙව්වෙත් එහෙමනේ, වෙනසක් හෙව්වා, ක්‍රමෙත් වෙනසක් හෙව්වා, මූණුලත් වෙනසක් හෙව්වා. මිනිස්සු ෆෙඩප් වෙලා හිටියේ, මිනිස්සු ඇති වෙලා හිටියේ මේ පරණ මූණුයි පරණ වැඩයි පරණ දේවල් එක්ක. ඉතින් ඒ නිසා ඒ වෙනසක් හෙව්වා. ඒ වෙනස තමයි මේකේ නැති තියෙන්නේ. අභියෝගයක්ත් තියෙනවා. එතකොට මම හිතන්නේ මේ අපේ ආපුවාගෙන් විශාල ප්‍රමාණයක් අලුත් මූණු පාර්ලිමේන්තුවට දේශපාලනට නෙවෙයි. දේශපාලනට මේක ලොක්කම පරණයි. හැම කෙනෙක්ම අවුරුදු 15ක් 20ක් 25ක් දේශපාලන කරපු අය, සමහරු පූර්ණ කාලීන දේශපාලන කරපු අය, සමහර අය පළාත් සභාවල වැඩ කරපු අය, සමහරු පළාත් පාලන ආයතන වැඩ කරපු අය. ඒ නිසා ඒගොල්ලන්ට මේ දේශපාලනේ තේරෙනවා. මේ වගේ ආයතන වැඩ කරලා තියෙනවා. පාර්ලිමේන්තුව තමයි අලුත් ඒගොල්ලන්ට. ඉතින් අපි හිතනවා යමක් අලුතෙන් පටන් ගන්නකොට අලුත් මූණ ගොඩක් තියෙන එකත් ඒකේ පොඩි අමතර වාසියක් කියලා. එතකොට අපිට හැමදේම නැවුම්, හැමදේම අලුතෙන් පටන් ගන්න පුළුවන්කමක් හැදෙන මේක ඇතුළේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ආරම්භයම අලුත් වෙනසකට අලුත් ආරම්භයක් කියලා. තිල්වන්සිල් මහත්මයා මීට කලින් ප්‍රතිකට වැඩසටහනට අවසාන වශයෙන් ආවේ සැප්තැම්බර් 18 වෙනිදා ජනාධිපතිවරණයට කලින්. ප්‍රචාරක කටයුතු කෙරුණු අවසාන දවසේ උදේ ප්‍රතිකට සංවාදයට තමයි තිල්වන්සිල් මහත්මයා ආවේ. එදා කිව්වා අපි වෙනස් කරන්න ඕන අයව වෙනස් කරනවා. නිලධාරීන් ආදී අය තමන්ගේ හැකියාවෙන්, තමන්ගේ පළපුරුද්දෙන්, තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව නම් ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් අපිට මතුවෙන්නේ නැහැ කියලා. ජනාධිපති බලය සහ දැන් පාර්ලිමේන්තුවේ බලය අත්කරගත්තට පස්සේ අපිට පේනවා ඒක ඔව් ඒ ධාරාවේ තමයි යන්නේ. ඉල්ලීම් මෙන්නද නෑ අරගොල්ලන් වහක් කරන්න, මේගොල්ලන් වහක් කරන්න කියලා. එහෙම පක්ෂට ඉල්ලීම් මෙන්නද තියෙනවා. ඉල්ලීම් තියෙනවා. මොකද මම හිතන්නේ මෙහෙමනේ,
අර හැමෝම එකඟවන කට්ටිය හරි අඩුයි. ඕන කෙනෙක් ආවොත් එහෙම එයාගේ මොකක් හරි අඩුපාඩුවක් පේන පිරිසකුත් තියෙනවා. නරකකුත් නෑ, ඒක හොඳයි අපිට. අපි අමර සහෝදරයා මේක පැහැදිලිව කිව්වා. අපි හිටියේ ස්ථාවරකම නෙමෙයිම. අපිට මේ රට හදන්න වෙන්නේ හැමෝම එකතු වෙලා. අපි බෙදාගත්තොත් දේශපාලනය කරේ බෙදිලා තමයි අපි රයිට්. එක්සත් ජාතික පක්ෂය වෙනම, අපි වෙනම එහෙම. හැබැයි රට හදන්න වෙන්නේ බෙදිලා නෙවෙයි එකට. අපි මේ රට හැදිල්ලේදී බෙදාගත්තොතින් අපි ඉතින් ලොකු වැරද්දක් කරගත්ත වෙනවා අපි. ඒ නිසා දැන් රට හදන්න වැඩේ කරන්න ඕන කම තියෙන ඡන්ද ඉවරයි. ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ජනවර්මක් තියෙනවා. ඒ ජනවර්ම කවුරුත් දන්නවා. ඒ ජනවර්මට හැමෝම අවනත වෙන්න ඕන කම තියෙනවා. ඒකේ අර්ථය තේරුම් ගන්න ඕන කම තියෙනවා. දැන් තියෙන්නේ ඒ ජනවර්මයේ හරය අඩංගු තේරුම් අරගෙන එකටම වැඩ කරන එක. එතකොට අපි කියන්නේ ඉතින් දක්ෂ අය සහ ජ්‍යෙෂ්ඨත්වයේ දිවිච්ච අය, අධ්‍යක්ෂක දිවිච්ච අය ඉන්නවා නිලධාරී, ඒගොල්ලොත් එක්ක අපි වැඩ කරන් යනවා. එකම දේ තමයි කවුරු හරි ඉන්නවා නම් මේ ක්‍රියාවලියට බාධා කරන, ඒ ක්‍රියාවලිය යන ලෑස්ති නැති එවැනි අය වෙනස් කරන්න බිලෑස්ති. කවුරු හරි ඉන්නවා නම් පරණ පුරුදු දේශපාලනේ මිදෙන්න බැරි අර තාමත් අර පැරණි නාස්තිකාරී ක්‍රියාවලිය යන හදන උත්සාහ කරන අය ඉන්නවා නම් ඒගොල්ලෝ වෙනස් කරන්න ලෑස්ති. ඒ ඇරෙන්න කලින් හිටියාවලා ගාව, කලින් හිටිය මෙයා ගාව, කලින් හිටිය අරමැති ගාව කියන කාරණේ අපි අතරම් අදාළ කරගන්නේ නැහැ. ඕනම කෙනෙකුට වෙනස් වෙන අයිතියක් තියෙනවා, වෙනස් වෙන පුළුවන්කම තියෙනවා. ඉතින් අපි හිතනවා මුළු රටක් වෙනස් වෙච්ච එකේ ඒක වෙනස් වෙන්නේ. මොකද විශේෂයෙන්ම අමතක කරන්න පව, ඒ කිව්වේ එකේ රාජ්‍ය සේවක ඡන්දවට සිට 80ක් 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 සෙල්ලම් නෙවෙයි. කියන්නේ රාජ්‍ය සේවයේ 80ක් අපට ඡන්ද දුන්නා කියලා කියන්නේ රාජ්‍ය සේවය පිළිගන්නේ අපිව. මේ ජනවරම ඇතුලේ ඒගොල්ලෝ අඩංගුයි. ඒගොල්ලෝ ඉන්නවා මේක ඇතුලේ. ඒ නිසා ඒගොල්ලෝ ඒකට අනුව, මොකද ඒගොල්ලෝම දීපු ජනවරක් මේ තියෙන්නේ අපිට. ඒ නිසා ඒගොල්ලෝ ඒකට අනුව අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන. ඒ නිසා මම හිතන්නේ අපිට රාජ්‍ය සේවය ඇතුලේ ලොකු වෙනස්කම්, කියන්නේ මේ පුද්ගලයන්ගේ වෙන ලොකු වෙනස්කම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අත්දැකීම් හැකියාවන් එක්ක අපි ඒ අයත් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මම හිතන්නේ අපි හැමෝටම කියන්නේ හැම කෙනා සම්බන්ධයෙන්ම විවේචන ඇති. අපි හැමෝටම හරියන අය බොහොම අඩුවෙන් ඉන්නේ. නමුත් අපි අවස්ථාවක් දෙන්න හැමෝටම එයාට මේ අලුත් ජනවරම ඇතුලේ අලුත් ආණ්ඩුවත් එක්ක වැඩ කරලා තමන්ගේ හැකියාවන් දක්ෂතාවයෙන් පෙන්වන්න. ඉතින් අපි අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒකේ සමත් වුණොත් හොඳයි. අසමත් වුණොත් අපි ඒකට විකල්ප ගේනවා. ඔබ කිව්වා මේ පක්ෂයේ අය වෙහෙස වෙලා වැඩ කරා කියලා. දැන් මෙතෙක් කල් තිබිච්ච සම්ප්‍රදාය තියෙනවානේ. ප්‍රාදේශීය සභාවකට ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രി කෙනෙක් පත් වුණත් ඔහුට හිමිවන වැටුප් වෙන්න පුළුවන්, දීමනා වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්. මේවා පක්ෂයට යොමු කළා එතනින් තමයි බෙදා හරින වැඩේ කරන්නේ. දැන් මේ සරත් එහෙමමද? ඔව්, අපි මුල සිටම එකතාවක හිටියාගෙන අපි නාම යෝජනා බාර දෙනකොට මේ එකතාවක හිටියා. අපි ඡන්ද කරන්නේ පක්ෂෙන්, ජාතික ජන බලවේගයෙන්. ඒකට වැඩ කරන්නේ පක්ෂ සහෝදර සහෝදරිය ඔක්කොම. ඒ නිසා ඒක හරහා ලැබෙන බලය, මන්ත්‍රීකම් ඔක්කොම අයිති සංවිධානයට අයිති. ඒ නිසා අපි ඒක පුද්ගලික පරිහරණය කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේ ප්‍රතිපත්ති එහෙමයි. කොහොමත් අපි ඔය බාර් පර්මිට් නැහැ, කාර් පර්මිට් නැහැ. වාහනයක් වුණත් කලබල දෙන්න බැරි අපිට. වාහනයක් අවශ්‍ය නැද්ද කාලයක් ගියා වාහනයක් හොයාගන්න අපිට වාහන ආණ්ඩුවෙන් හොයාගන්න එපා. ඊට පස්සේ වැටුප ගත්තම වැටුප සානිකුත් දේවල් අපි පොදු අරමුද්ද එකතු කරනවා. එකතු කරලා අපි ඒක බලාපොරොත්තු වෙන මොකකට පොදු වැඩවලට යොදව ගන්න. ඒ අතර කිසියම් කෙනෙකුට දුෂ්කරතා මත වුණොතින් ඒ දුෂ්කරතා වලට සහ ඒවට අපි අර පොදු ක්‍රමයක් හදා ගන්නවා. ඒක ආවරණය කරගන්න, රැක බලා ගන්න. දැන් ඔබතුමා මේ තනතුරේ ඉන්නවා දීර්ඝ කාලයක්. අවුරුදු 29ක් පක්ෂයේ මහලේකම්. දැන් ජනාධිපතිවරණය ඉවර වෙලා පාර්ලිමේන්තු මහමැතිවරණය තියලා ප්‍රතිඵල ආවට පස්සේ සාමාන්‍යයෙන්ම රටේ ගොඩනැගෙන මේ ඇමතිකම් හැම දුන්නාම එන විශේෂයෙන්ම ජාතික ලයිස්තු මන්ත්‍රී දුර හැම දෙනකොට එන සංවාදයක් තියෙනවනේ රටේ. ඒ සංවාදයේ බොහෝ විට අහන්නේ ඇයි මෙයාට නොදුන්නේ, ඇයි මෙයාට දුන්නේ. දැන් මේ සැරේ අහන්නේ වෙන ප්‍රශ්නයක්. ඇයි ටිල්වින් නොගත්තේ? ඔව්, ඇත්තට මම හිතන්නේ මම කලනත් කිව්වා අපි මේ ව්‍යාපාරේ පටන් ගත්තෙම මේ පැරණි සිස්ටම් එක වෙනස් කරන්න. ඒ කියන්නේ මිනිස්සු දේශපාලනය කළ යුතුව තියෙන්නේ රටට සේවය කරන්න, රට ගොඩ ගන්න, මහජනතාව සේවය කරන්න, මහජනතාව සහ රටත් එක්ක ඉදිරියට යන්න මිසක් තම තමන්ට මොකක් හරි අරගෙන ජීවත් වෙන නෙවෙයි. අපි අපේ දේශපාලන ව්‍යාපාරය ඒකමයි. එතකොට අපි අපේ පක්ෂ ජනාධිපති වුණත්, අගමැති වුණත්, ඇමතිකමක් දරුවත්, මන්ත්‍රීකමක් දරුවත්, මණ්ඩලිකම් වුණත් අපි හැමෝටම මේවා වගකීම්.
අනුර සෞදරයට අපි ලොකු වගේ අප පවරලා තියෙනවා ජනාධිපති හැටියට. ඒක දැවෙන්තයි. ඒක මට වඩා ලොකු එකක් ඒක. ඉතින් ඒක ඔහු කරන් යනවා. ඒක ඔහු කරනවා කියලා ඒකෙන් ඔහු අමතර බලයක් ආරෝපණය කරගෙන නැහැ. තාමත් අපිට අනුර සෞදරයා සහෝදරයා. අපි අපි අපේ පක්ෂ කවුරුවක් අත්තර සර් කියන්නේ ජනාධිපතිතුමා කියන්නේ අපිට සහෝදරය තමයි. අගමැති නියලෙස අපි හරණයම සූ සෞදරිය පත් කරගත්ත. ඉතින් එය අගමැති නියමට එය මැඩම් නෙවෙයි. අපිට සහෝදරී නැත හරණිය අකහරණ නංගි ඔහොම තියෙන්නේ. ඉතින් මමත් ගත්තොතේ මමත් වගකීමක් දරනවා. ඒ වගකීම දරමින් ආයි පාර්ලිමේන්තු වගකීම් දරන අමාරුයි. ඒසා අපිට එහෙම නිකන් පුද්ගලික ආසකටවත් නැහැනේ. ඉතින් සා මේක දරනවා. මං හිතන්නේ අපි ඒකෙන් ආදර්ශයක් දුන්න අපේ දේශපාලනේ අරමුණ සමාජය ගොඩ නැගීම ගොඩ ගැනීම මිසක් තනි තනි අපිට වරප්‍රසාද තනතුරු පස්සේ දුණක නෙවෙයි කියලා. මොකද දැන් මේකට හොඳම දේ තමයි සමාජ ජන බල වේගයට ලැබිච්ච ජාතික ලැයිස්තුව තාම මං හිතන්නේ පුරවලිවර නැති වුණාට ලේකම්වරය දැනටම මන්ත්‍රීකමට ගිහින් තියෙනවා. තමන්ගේ අස්සර ගහලා. තමන්ගේ අස්සර ගහගෙන තියෙනවා. ඊළඟට මතන එක්සත් ජාතික පක්ෂ සම්බුච්ච මන්ත්‍රිකන් දෙකට ලොකු රණ්ඩුවක් තියෙන බේර ගන්න බැරි. ඉතින් ඒගොල්ල පළපුරුදු කට්ටියනේ. අපිට කොහොම පළපුරුදු නැහැ කියලා පළපුරුදු කට්ටිය ගහමරා ගන්නවා මන්ත්‍රිකන් වලට. අපි ජාතික ලැයිස්තුවෙන් අපිට 18ක් හම්බෙලත් අපි ඒක ගන්න විදිහනවා. ඉතින් දේශපාලන ක්‍රියාදරයක් ලෙස කටයුතු කළා කාලයක් ඔබට සිරේ ඉන්න වෙනවා. 94 එළියට එන්නේ. හරියටම අවුරුදු 30යි. 94 නොවැම්බර් වල එළියට එන්නේ. දැන් මේ ආයි 2024 නොවැම්බර්. හැරිලා බැලුවාම කොහොමද මේක කියවන්නේ? ජයග්‍රහණ සම්බන්ධ සැකයක් අපිට කවදාකවත් තිබුණා. අපි හැමදේම තත් දිනනවා මේක. ඒ දිනන එකට අපි දායක වෙනත් දෙකෙනෙක් සම්බන්ධ සැකේ තමයි තිබුණේ. දැන් අපි ජයග්‍රහණ කළා තියෙනවා. ඉතින් ඉතිහාසය කියන්නේ ඉතිහාසයනේ. හැරිලා බැලුවට පස්සේ අත්දැකීම් ගොඩක් තියෙනවා අපිට. අපි පැරදුනා, ව්‍යාපාරේ බිඳ කැඩුනා, සමහරු දාලා ගියා, තේබැදී අපි දුෂ්කරට මුණ දුන්නා, අපහස වින්දා, අමාරුකම් වලට මුණ දුන්නා. ඒ ඔක්කොම දරාගෙන ආවිල්ලා අවසානයේ ජයග්‍රහණ ලැබුවට පස්සේ ලොකු සතුටක් තියෙනවා. ඉතින් ජීවිතේ පිරීලා තියෙන අපි අත්දැකීම් වලින් අරගෙන හැම එකෙම සතුටක් තියෙනවා. මං හැමෝටම කියන එක තමයි මේ දේශපාලන ඇතුළේ අපි ලැබපු දේක් තියෙන දෙවන්ත. අපි සල්ලි හම්බ කරේ නෑ, ගෙවල් හැදුවේ නෑ, ඉඩම් ගත්තේ මොකක්වත් කරේ නෑ. මොකද ඒ කිසිවක් අපි අරගෙන යන්නෙත් නෑ. මං නම් කියන්නේ මට පුද්ගලිකවත් මේක දැනන අපි කාටත් දැනෙන තමයි අපි මේක ඇතුළේ දෙනවත් ලොකුම දේ තමයි මිනිසුන්ගේ විශ්වාසය සහ ආදරය. මං හිතන්නේ ඒක කෙනෙකුට දිනා ගන්න හරි අමාරුයි. අර බොරු ගෞරවය නෙවෙයි ඈ. දැන් බලේ තියෙන කොට ඇවිල්ලා සර් කියන ළඟින් එන්න වඳින පුදුන එක නෙවෙයි. බලේ මොකක්වත් නැති වෙලාවටත් මිනිස්සු ආදරය කරනවා නම් දැන් මගෙන් ඔබ යන්නේ දැන් මගෙන් වුණත් ඇයි ඔයා යන්නේ නැති පාර්ලිමේන්තුවට කියලා අහනවානේ. මම හිතන්නේ එහෙම අහන්න මට්ටමට වැඩ කරගත්තු එකත් මම හිතන්නේ ජයග්‍රහණයක් කියලා. ඉතින් සා මේ මිනිසුන්ගේ ආදරේ, පක්ෂයාගේ ආදරේ කොහොමත් හැමදාම තිබ්බා. ඉතින් ඒක මම හිතන්නේ අපි උපයාගත්තු ලොකු දෙයක් කියලා. ඒක ඇති අපිට ජීවත් වෙන්න සහ අපි කරන වැඩේ දිනුවම ජයග්‍රහණය කරාම තාමත් අපි රට හදලා නැහනේ. මේ අවුරුදු 4ක් 5ක් ඇතුළත ඒකත් හදාගත්තොත් මම හිතන්නේ ඒක දිහා බැලුවම මම හිතන්නේ අපිට සතුටින් මැරෙන්න පුළුවන් මිනිස්සු වෙනවා අපි අපේ ඉතිහාසය ඇතුළත. මොකද අපි යමක් විශ්වාස කරලා ඉතින් ටෙවිල් ඒක දිනලා ඒ ජයග්‍රහණ රට අරන් දීලත් ඒක දිහා බලලා සතුටින් මැරෙන්න පුළුවන් නම් මම හිතන්නේ මිනිහෙක්ට තියෙන ලොකුම දේ ඒක දේපල නෙවෙයි. ඉතින් අපි එහෙම දේශපාලන කරලා තිනෝ ආපහුරලා බැලුවට පස්සේ ඉතින් ජීවිතය ගැන ඇත්ත ගත්තොත් සතුටුයි, තෘප්තිමත්. අමාරුකම් තිබ්බා. අමාරුකම් වලට මොනෝදී කිසි කෙනෙකුට ජයග්‍රහණ අත්පත් කරගන්න බෑ. ඒක අපි ගුරුත් ඉගෙන ගන්න ඕන. 1995 දී ප්‍රධාන ලේකම් තනතුරට එනවා ජනතා විමුක්ති පෙරමුණේ. ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් ආරම්භය. ඊට පස්සේ පක්ෂය වෙනස් වෙමින් ඉස්සරහට යනවා, අභියෝග එනවා. දැන් ප්‍රධාන ලේකම් තනතුර දිගටම කරගෙන යනවද කොහොමද හිතන්නේ? අවංකව ගත්තොත් මම හිතන්නේ ප්‍රධාන ලේකම් තනතුර වෙනස් කරගන්න ඕනකම තියෙනවා. මමත් කැමති මේක ඉක්මනින් වෙනස් කරන්න. නමුත් එකම දේ තමයි අපි පක්ෂය ඇතුලේ දැවැන්ත ඉල්ලීමක් තියෙනවා කලබලේ වෙනස් කරන්න යන්න එපා බෑ. මොකද මේ වෙලාවේ අපි ලොකු වැඩ රට ගහලා තින්නේ. ඒ නිසා මේ වෙනස්කම් කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මොකද මේ වගේ බාර ගන්න පුළුවන් සමත්කම් දක්ෂකම් තියෙන විශාල පිරිසක් අපි හදලා තියෙනවා. අලුත් පරපුරක් අපි හැදුවා පහුගිය කාලේ. මම හිතන්නේ ඔය ඇමති මණ්ඩල දෙබලොත් ඔබට පේනවා, පාර්ලිමේන්තු දෙබලොත් ඔබට පේනවි. අලුත් තරුණ දක්ෂ ස්මාර්ට් කියලා අපි කියන්නේ එහෙම කණ්ඩායමක් අපිට ඉන්නවා. ඉතින් ඒක ලොකු සතුටක්. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය ඉස්සරහට යනවා කියන එකට. ඉතින් මේක කොහොමත් දිගට තියෙන්න ඕනේ නැහැ.
මුත් මම හිතනවා මේ තියෙන තත්ත්වයන් තුළ අපිට මේ මෑතදී තා ඉක්මනින් මේ වෙනස කරගන්න බැරි වේවි. මෙවර ලැබුණු ජයග්‍රහණය ජනතා අනුමැතිය. මේක ලංකාවේ හැම ප්‍රදේශයකින්ම ලැබෙනවා. උතුර නැගෙනහිර හොඳ ඡන්ද පදනමක් ලැබෙනවා. උතුර ජයග්‍රහණය කරනවා. කඳුරට හොඳ ජයග්‍රහණ අත්පත් කරගන්නවා. මේක වෙනස් සුවිශේෂී. මේ මොහොතේ ඔබ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනය තුළ කියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් වෙත යන්න ජනතාවගේ මනාපය තියෙනවා, ප්‍රමාණවත් බලය තියෙනවා. කොහොමද මේ යන ගමන? අපි දැක්ක පොසිටිව් එක කියන්නේ සාධනීයම කාරණේ තමයි. පුද්ගලිකව මං ගත්තොත් මම සතුටු වෙන කාරණේ තමයි උතුරු සහ නැගෙනහිර ඇති වෙච්ච වෙනස. මීට කලින් හැමදාම උතුර නැගෙනහිර සහ වතුකරය පාර්ලිමේන්තු ඡන්දර දිනාගත්තේ ඒජන්තවරු හරහා. මගේ වචනේ ඒක. ඒ කියන්නේ ශ්‍රී ලංකා ස්පර්ශ ඉතාම දේශපාලනික වචනේ. මේ ඒජන්සි එක කරා තමයි දිනාගන්නේ. මේ ඒජන්සි කියන සංකල්පය හරියටම පාවිච්චි වෙන තැනක් ඕක. එතන හරියටම. එතකොට නිසා මේ මොකද්ද ශ්‍රී ලංකා භෝජන පෙරමුණ උතුරේ ඡන්ද இல்லන්නේ. හැබැයි උතුරේ සහයෝගය ගන්න ඒජන්සියක් කරා. කඳුකරේ ඡන්ද இல்லන්නේ. ඒජන්සියක් කරා ගන්න. ඒ ඒජන්සි පවත්තගෙන මම මේ පක්ෂ ටිකක් තිබ්බා. ඒගොල්ලෝ කරේ ඒ ජනතාවගේ ප්‍රශ්න විකුණලා ඡන්ද අරගෙන මන්ත්‍රිකම් අරගෙන මේ මන්ත්‍රිකම් ටික විකුණු ගත්තා අර ලොකු ආණ්ඩුවට. ඉතින් අපි යක වෙනස් කරා. අපිටත් කලින් බලපෑම ආවා උතුරේ මෙම් කරන්න බෑ, උතුරේ කට්ටිය උතුරේ මන්ත්‍රීවරු එකතු කරගන්න මේ පරණ කට්ටිය ඔහම ආවා. ඒගොල්ලන්ගේ පැත්තෙනුත් ඉල්ලීම් තිබ්බා, කඳුකරේ පැත්තෙන් ඉල්ලීම් තිබ්බා. අපි කැමති NPP එකට වැඩ කරන්න කියලා අර පරණ ක්‍රමයට. අපි ඒක ගණන් ගත්තේ නෑ. අපි හිතුවා අපි එක පක්ෂයකට මුළු ප්‍රජාව එකතු කරන්න ඕන කියලා. ජාතික සමගිය පටන් ගන්න එතනින්නේ. ඒ නිසා අපි NPP එකෙන් රටම ඡන්දෙල්ලු අලුත් අය ඔක්කොම. හැබැයි යාපනේ එන පරණ දිවිච්ච ඇමතිකම් තරප ඔක්කොම පරද්දලා අපට ජයග්‍රහණ ගෙනත් දීලා තියෙන යාපනේ ජනතාව. මම හිතන අපි ඒ යාපනේ ජනතාව ගත්ත තීරණයට නම් හිසනම ආචාර කර යුතුම තියෙනවා. එක විප්ලවීය තීරණයක් තියෙන්නේ. ඒ නිසා අපි ඉතිහාසය බලන වතාවට මුළු රටම එක පක්ෂයක් දිනවන කණ්ඩායම් බවට පත් කරලා තියෙනවා. දැන් අපට වගකීමක් තියෙනවා ජාතික සමගිය හදන්න. අපි විශ්වාස කරනවා අපේ දේශපාලන අනුව ප්‍රශ්න එක තැන තියෙන්නේ හැමදාම. ලෝකෙත් එහෙමනේ. ඕන ප්‍රශ්නයක් ඓතිහාසිකව වෙනස් වෙලා වෙනස් අධිකරණට එනවා. අපි හිතන්නේ මේ ජාතික ප්‍රශ්නය අපිට දැන් එන්න එන්න පහසු කරලා තියෙන්නේ. අර සංකීර්ණම තැන දෙන්නේ දැන් තියෙන්නේ. පහසු කරලා තියෙනවා. ජනතාව එක රටක් තුල ජීවත් වෙන්න තීන්දුව කරලා තියෙනවා. වෙනම රාජ්‍ය සංකල්පයේ පැත්තක ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ අතර ජනතාවගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ උතුරේ ජනතාවගේ නැගෙනහිර ජනතාවගේ වතුර ජනතාවගේ ප්‍රශ්න විසඳමින් ඇත්ත ඒගොල්ලන්ගේ විශේෂ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි ඔයගොල්ලෝ බලයට සම්බන්ධ කරගන්න නිසා විසඳ ගනිමින් මේ වැඩේ කරන්න ඕන. බහපුර නිශ්චිත ප්‍රශ්නේ ව්‍යවස්ථාව අපි ව්‍යවස්ථාවක් හදන්න එකඟ වෙලා තියෙන පොරොන්දුලා එක අපි හදනවා. ඒක ටිකක් සංකීර්ණ වැඩක්. මොකද ව්‍යවස්ථාවක් හදන්න ඕන, එහෙමගෙම අදහස් ගන්න ඕන ඒකට. ඒක ඇතුලේ මම හිතන්නේ අපිට ගොඩක් ජාති කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒක මම හිතන්නේ අපිට නිකන් මාස 6කින් 7කින් කරන්න බැරි වැඩක්. අපි තමයි අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාවක් හදලා ඒක ඇතුලේ අපි අර පොරොන්දු වෙච්ච සියලුම වෙනස්කම් ටික කරනවා. ඉතින් ඒ සම්බන්ධව අපි ඉන්න ස්ථාවරයක මම තනියකුත් මෙහෙම අපි ජනාධිපතිවරණ ඉදිරිපත් කරානේ මැතිවරණ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පොහොසත් රටක් ලස්සන ලංකාවක් කියලා. ඒකම තමයි ගත්තේ මහ ඡන්දෙට. අපි අන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන හැම අකුරකටම වගන්තියකටම වග වෙනවා. අපි ඒ ටික අපේ කාලේදී ඉටු කරනවා. මේ වෙලාවේ ජනතාවත් ඉන්නේ ටිකක් Tamanට සහනයක් ගන්න පුළුවන්ද කියලා බලාගෙන. ඉතින් ඒකට ප්‍රවේශය ජනතාවගේ පැත්තෙන් දකින්නේ ඉස්සරහා එන අයවැය. පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඇවිල්ලා ඊට පස්සේ යන්න වේවි අයවැයට ලබන අවුරුද්දේ මුල වගේ. අයවැය තුල කොයි වගේද කල්පනා කරන්නේ? මොකද මේ අයවැය සම්පාදන ක්‍රියාදාමයත් එක්කයි මම මේ ප්‍රශ්නේ ගොනු කරන්නේ. දැන් පැහැදිලිවම කියනවා තියෙනවා දැනටමත් ප්‍රකාශ වෙලා අවසానයි උපදේශක මණ්ඩල උපදේශක සභා ඒ අමාත්‍යංශවලට පත් වෙනවායි කියලා. එතකොට මේ උපදේශක සභා ජනතා විමුක්ති පෙරමුණ එක්ක තියෙන දිගුවක්, එහෙම නැත්නම් ඒ ආණ්ඩුවට පක්ෂයේ තියෙන සම්බන්ධතාවයද මෙයින් මතු කරන්නේ? උපදේශක සංවිධානය සභා ගත්තොත් ඒක තියෙන එකක්. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්නවනේ අපිට ගොඩක් ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් නැති. එතකොට ඒගොල්ලෝ අතරත් තියෙන දක්ෂකම් තියෙන අය
එතකොට ඒගොල්ලන්ටත් ඒ විෂයන් වලට දායක වෙන අවස්ථාව ලබා දෙන්න ඕනකම තියෙන ස්වේච්ඡාවෙන්. ඒකට කිසි ගෙවීමක් මොකක්වත් බලයක් තියෙන එකක් නෙවෙයි. ඒක නිකන් උපදේශන කණ්ඩායම, උපදේශක කණ්ඩායමක් හැටියට ඒක තියෙන්න ඒ ඕන. කියන්නේ මන්ත්‍රීවරුත් ඒ උපදේශක කණ්ඩායම වලට ඇතුල් විය හැකි. ඇතුල් විය හැකි, ඇතුල් විය හැකි. ඒගොල්ලන්ගේ කැමැත්ත සහ හැකියාවට අනුව. උදාහරණයක් ගත්තොත් එතනකො දැන් අපි දොස්තර නිහල් අබිසිං සහෝදරය ඉන්නවා. ජාතික ජන බලවේගයේ මහ ලේකම්වරයා. ලේකම්වරයා ඇතර ඔහු ඇමතිකමක් ගත්තේ නැහැ. එතකොට නමුත් ඔහුට සෞඛ්‍ය ක්ෂේත්‍ර පිළිබඳ විශාල දැනුමක් තියෙනවා. අපි ඔහුගේ දැනුම ගන්න ඕනකම තියෙනවා. ජාතික මට්ටමටත් එහාගේ ජාත්‍යන්තර අධ්‍යක්ෂකෙන් විශාල වශයෙන් තියෙන කෙනෙක්. එතකොට අපිට ඔහුගේ අධ්‍යක්ෂකම් ගන්න වෙන්නේ එහෙම තමයි. ඒ වගේ අපේ මන්ත්‍රීවරු ගොඩක් ඉන්න එකක ක්ෂේත්‍රයන්ගේ අධ්‍යක්ෂකම් තියෙන අය. ඒගොල්ලන්ව ඒ අමාත්‍යංශවල මේ උපදේශන වැඩවල යොදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒක අර පක්ෂෙම නෙවෙයි. පිටිනුත් අපිට තව ඉන්නවා හිතවත්. දැන් මොකද ඔබ දන්නවා අපි අර ප්‍රතිපත්ති කමිටු 10ක් හදලා තිබ්බනේ ඉස්සර. ප්‍රතිපත්ති හදන්න, සෞඛ්‍ය ප්‍රතිපත්ති හදන්න කමිටුවක් තිබ්බා. ඒ ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉල්ල නැහැ. ඒ සමහරව එළියේ ඉන්නේ. ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න පුළුවන් මේකට අපිට. ඒ නිසා අර පාර්ලිමේන්තුව ඇතුලේ එළියේ ඉන්න එක සම්බන්ධ කරන එක JVP ද NPP ද කියන එක නෙවෙයි වැදගත් කියන්නේ අපිට ඒ වැඩේට ගැලපෙනවා කියන එක. දැන් ආණ්ඩුවක් ඉස්සරහට යද්දි සාමාන්‍යයෙන් සුහද ආණ්ඩු අපි දැකලා තියෙනවා. හැබැයි ඉස්සරහට යද්දි එක තැනකදී විවේචන දරා ගන්න අමාරු වෙච්ච ආණ්ඩු අපිට පේනවා. ඔබ පක්ෂය, ජාතික ජන බලවේගය මේ තත්ත්වය ඇති නොවෙන්න කොහොමද වග බලා ගන්න? ඔය කාල් මාක්ස් මේ යනවනේ. මේ ගිය වෙලාවේ එංගලන්තේ ලන්ඩන් හයිගේට් සුසාන භූමියේ මිහිදන් කරනකොට එංගල්ස් කතාවක් කරනවා. ඒකද ඔය එංගල්ස් කියනවා මාක්ස් වනායි ඔහුගේ යුගයේදී සාතිශය වෛරයටත් අවමානයටත් භාජන වූ තැනැත්තාය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල සිට අති දක්ෂිණාසිය ආණ්ඩු දක්වා ඔහුට විරුද්ධව අවලද්ද ගැහුවායි. ඒත් මාක්ස් අත්‍යවශ්‍ය තැනකදී පිළිතුරුවීමක් හැරෙන ඉතුරු සියල්ල මකුළු දැල්මෙන් බැහැර කළේ කියලා. මත හොඳම දේ තමයි ඒ වගේවට බැහැර කරන එක, ගණන් ගන්න නැතුව ඉන්න එක. මොකද අපි ඒක ගණන් ගන්න කියම තමයි ඒගොල්ලන්ට පොඩි වාසියක් තියෙන්නේ. අපි එස අවලාද ගණන් ගන්නෑ, දේශසහගතව ගණන් ගන්නෑ, සාධාරණ විවේචන අපි පිළිගන්නවා. අපි ඉල්ලීමකුත් කරනවා ජනමාධ්‍ය වලින්. එහෙම එකම ඇත්තටම සාධාරණ විවේචන තිබුත් අපිට පෙන්වන්න අපි කැමති එකට අපි හදාගන්න ලෑස්ති. මොකද වර්ධින් නැති මිනිස්සු ලෝකේ නෑ. හැමෝටම වර්ධිනවා. ආණ්ඩුවක් කරද්දී ගොඩක් පරිස්සම් වෙන ඕනකම තියෙනවා. ඒ විවේචන අපි දැක්කේ නැත්නම්, හදාගත්තේ නැත්නම් අපිට ගොඩක් කල් ආණ්ඩු කරන්න බැරි වෙනවා. ඒ නිසා විවේචන කියන්නේ අපි මිතුරෙක්, සාධාරණ ඒවා, අනිත් ඒවා බැහැර කරනවා. බොහොමත්ම ස්තුතියි අද අතිකට සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි.